අපේ ප්‍රොජෙක්ට් සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර මම මේක අවස්ථාවක් කරගන්නවා ඊයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මයාට සාධාරණ සමාජයක් වූ ජාතික ව්‍යාපාරයේ සුභාසිංසනය මේ අවස්ථාවේදී පුද කරන්න ප්‍රජාතන්ත්‍රවාදී රජයන සමාජවල විශේෂයෙන්ම නීතිඥ සංගමවලට විශාල වගකීමක් තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න ඒ වගේම අධිකරණයට ශක්තිය ලබා දීම මේ බලවත් විශ්වාසයක් තියෙනවා නව සභාපතිතුමාටත් ඒ වගේම මේ නිලධාරී මණ්ඩලයටත් අපි බලාපොරොත්තු වෙන ප්‍රජාතන්ත්‍රවාදී රජයන සමාජයක් ඇතිකරන්න ඒ ඇගේ යුතුකම ඉටු කරන්න පුළුවන් කියලා ඒ වගේම අද අපි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ කරන්නේ තරම කනගාටුවක් ඒ වගේම බලවත් සිත් වේදනාවක් ඒට හේතුව තමයි අද මේ රටේ නෝල් බෝඩයක් වාගේ සෑම කවුන්ටරකින්ම රට පැතිරලා තියෙනවා එක අතකින් කොවිඩ් වසංගතය අනික් අතෙන් රටේ පරිපාලනයේ තියෙන අවුල්වීම ඊටත් අමතරව ජීවන වේදම ජීවත් වීම ප්‍රශ්නයක් තුන් වේද කණ්ඩ පැති ප්‍රශ්නය මේ විවිධ ප්‍රශ්න තියෙනවා ඒ වගේම ආර්ථිකය විශාල ලෙස කඩාවැටලා තියෙනවා ඒ නිසා ඒ පැත්තෙන් බලනා වගේම අනිත් පැත්තෙන් අපි දකිනවා අද ලෝකයේ බොහෝ රටවල් අපිට විරුද්ධව මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලා අපිට විරුද්ධව හොත්තු කරලා අපිට විවිධ සම්බාධක ගැනීමට උත්සාහ කරනවා මේ අවස්ථාවේ ඒ නිසා ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි මේ අවස්ථාවේ ඉතාමත්ම බුද්ධිවත්ම කල්පනාකාරීව කටයුතු කළ යුතුයි මොකද ශ්‍රී ලංකාව කියන්නේ ලෝකෙම නෙමෙයි අපිට ලෝකයේ සමග ජීවත් වෙන්න තියෙන විශේෂයෙන්ම අපි දැක්ක බ්‍රිතාන්‍ය ජර්මනිය කැනඩා වැතුරු රටවල් කීපයක් ලංකාවට විරුද්ධ වූ යෝජනා බලී ඉදිරිපත් කිරීමට කටයුතු කරලා තියෙනවා අපි ලෝකයේ භයානකම ත්‍රස්තවාදයෙන් බැටකැයි පුජ්‍යයෝ අපිට මතකයි ඒදා කොයිතරම් දුරට මේ රටේ ජනතාව කොච්චර ජීවිත පූජා කළාද අපේ රටේ ආර්ථිකය අවුල් වෙච්ච හැටි ජන ජීවිතය අවුල් වෙච්ච හැටි රටේ ප්‍රගතිය බාධා වෙච්ච හැටි අපි ඔක්කොම දන්නවා ඒ නිසා මේ අවස්ථාවේදී මානව හිමිකම් කවුන්සලයට මේ යෝජනා යනකොට අපි කාගේද අවධානය යොමු වෙන්නේ මෙතෙන්දී බොහොම බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කිරීම ඒ සම්බන්ධයෙන් අපි දැක්ක යෝජනාවල වුණත් ඒක තත්ත්වවාදී ගැන ඒගොල්ලෝ සඳහන් කළා. නමුත් මම දැක්ක අපේ ගරු විදේශ ඇමතිතුමා ගියා ඇලිලි ගුණවංශ ගෞතම හිම්පාණන් මහත්මයාගෙන් ආශිර්වාද ගන්න. ඒ අවස්ථාවේදී අපේ ඇමතිතුමාට කිව්වේ මේ අවස්ථාවේදී බුද්ධිමත් කටයුතු කරන්න, වචන පාවිච්චි ප්‍රවේශණයෙන් කරන්න, ඒ වගේ මිනිස්සුන් උසිගන්නන්න එපා. මේ වගේ දේ මොකද ඒක අපි දන්නවා. අපේ अभिमान ඒ ගමම්ම අපි අමතක යුතුයි නෑ බැරි වෙලාවත් යම් සම්බාධක පැනෙවුවොත් කවුද එකින් කාට දෙකින් හානි වෙන්නේ දේශපාලනඥයෙක් නෙමෙයි ධනවතුන්ට නෙමෙයි මේ රටේ අසරණ ජනතාව අන්න ඒ නිසා තමයි අපි කියන්නේ මේ අවස්ථාවේදී මේ රටේ මේ සෑම කොටසක්ම මේ වගකීම වටහා ගත යුතුයි අපි විවිධ අවස්ථාවල් කිව්වා ප්‍රධානම කරුණ තමයි මේ ප්‍රශ්න තියෙන අවස්ථාවක මේ ගැටලු තියෙන අවස්ථාවක රට ගිනිගෙන තියෙන අවස්ථාවක රටේ ජාතික සමගිය අවශ්‍යයි කියන්නේ. මේ ජාතික සමගිය නැත්තම් රටකට ඉස්සරහට යන්න බෑ. නමුත් අද අපි කනගාටුවෙන් වත් කියන්නේ මේ 20 වෙනි සංශෝධනයේ ගෙනීම තුළ මේ රටේ විශාල බෙදීමක් ඇති වෙනවා. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මුල සිටම මේ 20 වෙනි සංශෝධනයට විරුද්ධ වෙනන්නේ කවුද නිසා අපිට වාක්‍යමින් හිතුව කියන්න පුළුවන් මේ රටේ අතිගෞරවනීය මහා සංඝ රත්නයේ ප්‍රමුඛ ආගමික නායකයෝ සිවිල් සමාජයේ බුද්ධිමතුන් වෘත්තීය සමිති කලාකරුවන් මේ අති බහුතරයක් මේ 20 වෙනි සංශෝධනය නිසා කරකිරීමටපත් වෙලා තියෙනවා ඒ වගේම 20 වෙනි සංශෝධනයේ මේ රටේ විනාශයට හේතුනායි කියලා විශ්වාස කරනවා 20 වෙනි සංශෝධනයෙන් අපිට ලාභ අපිට මොකද ලැබෙච්ච ලාභය එක් පුජ්‍යලයකට මේ සම්පූර්ණ බලය පවර්ලා අපිට මොනවාද ආර්ථික අර්බුදයෙන් ගය ගන්න පුළුවන් වුණාද
ආහාර ප්‍රශ්න විඳ ගන්න පුළුවන් වුණා ජීවන විද්‍යුත් ප්‍රශ්න විඳ ගන්න පුළුවන් වුණා අනිකුත් ප්‍රශ්න විඳ ගන්න පුළුවන් අනිත් කීයක් ගන්න පුළුවන් වුණේ නැහැ මේක මේ බලෝභී කීප දෙනෙකුගේ බලතන්නව නිසා කරපු දෙයක් නමුත් අපි දකිනවා දැන් අද මේක අන්තර්ජාතිකවත් මේ විශේෂ සංශෝධනය ගැන ඉරිමාදි කතා කරනවා මේක සියාචාර සමාජයේ ඇති නොවියුතු සිද්ධියක් ඒ වගේම අනිත් කාරණා තමයි අපි දැක්ක සඳහන් වුණා මේ අපි ලෝකේ තනි වෙලා තියෙනවා ඒ තනි වෙලා තියෙන විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාවගේ බුදුදාන අයිති සම්බන්ධයෙන් ලෝකේ මේ අයිතිය ලබා නොදෙන එකම රට ශ්‍රී ලංකාව. ඉතින් මෙතෙන්දී අපි හුදකලා වුණා. ඉතින් මේ විවිධ අවස්ථාවල අපි රජයට කිව්වා මෙතෙන්දී බුද්ධිමත්ව කල්පනා කරන්න. ඉතින් අපි දැක්කා ඊයේ ගරු අගමැතිතුමා මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වලා අදාළ ආගමික නායකයන්ගේ සාක්ෂි ලබා ගත්තා මේකට අවශ්‍ය උපදෙස් ලැබුණත් කරන්න කියලා. නමුත් මේ තීරණ මාස ගණන් සති ගණන් මාස ගණන් කල්ලා දින්න බෑ. රජයක් වුණා මේ තීරණ වහම ගන්න ඕනේ. ඉතින් ඒකත් බලාපොරොත්තු වෙනවා. මේ තීරණ රජය විසින් ඉතා ඉක්මනින් ගනී කියලා. අපි තවත් දෙයක් දුරු දෙයක් තමයි අපි දකිනවා මේ අවස්ථාවේදී රජය තමන්ගේ පොදු මතය සමග එකඟ නොවන විරුද්ධ මතධාරීන් දඩයම් කිරීමේ උත්සාහය කරන් තියෙනවා. ඒ දඩයම් කිරීමේ උත්සාහය දුරන්නේ අපි දකින්නේ අර විශේෂයෙන්ම කොමිසම. ඒ කොමිසම ගැන අපි කතා කරන උඹත් දේවල් තියෙනවා. ඒ අභිරත්න කොමිසම සම්බන්ධයෙන් ඒ අභිරත්න කොමිසමේදී වාර්තා. ඒක විහිළුවක් වශයෙන් තමයි ලෝකෙ සලකන්නේ. ඒ වගේ තීරණ ලෝකෙ කොහොමත් අපි දැකලා තිබුණේ අධිකරණ ශ්‍රේෂ්ඨයේ බොහෝ දෙනෙක් අපි මේ ගැන අපි උපදෙස් ගත්තා. එයාගේ අදහස් ගත්තා. එයා ඒ කියන්නේ මේ හිතන්න බැරි දෙයක්. ඊටත් වැඩි මේක අපි දකින්නේ අධිකරණයට කරපු මහා විශාල අපහාසයක් වශයෙන්. ඉතින් ඒ නිසා මේ කරුණු ගැන එකින් එක අපි මේ කතා කරන්නේ. මේ විදිහට රටක් යන්න බෑ. අපි මේ එක අතින් බෙදිලා එක පැත්තින් ලෝකයක් සමග අපි සරණ ගන්නවා. අනිත් පැත්තෙන් ජීවවිද්‍යාව සම්බන්ධ කරගෙන අනිත් පැත්තෙන් ආර්ථිකය ගැන කතා කරනවා. මේවා ඔක්කොම තියෙන්නේ. කෙසේ හෝ බලය ලබා ගැනීමේ බලය රැඳවීමේ බලාපොරොත්තුවේ මේ රටේ විශේෂයෙන්ම රාජාණ්ඩුවක් ඇති කිරීමේ තෘෂ්ණාව තුළ අපි දකිනවා සමහරු ක්‍රියා ගන්න ආකාරය. ඒ සමග උසාවිය නඩු රාජතුන් කට්ටුව පත් කළ මොන පුදුම කඩි කුලප්පුවක් යන මේවා කරන්නේ. ඉතින් මේකේ මොකද්ද අපි දකින පණිවිඩය? ඒ දකින පණිවිඩය තමයි මේ වෙලාවත්තේදී බලලෝභී කීප දෙනෙකුට අවශ්‍යයි සම්පූර්ණයෙන්ම විපක්ෂය රජයට විරුද්ධ මත දරනයි. මම විපක්ෂය කියන්නේ රජයට විරුද්ධ මත දරන සෑම දෙනෙක්ම නිශ්ශබ්ද කරන්න. ප්‍රජා ඇතින් අයින් අයින් කිරීමේ කටයුතු ගැන කතා කරනවා. ඒක අපිට මේකද ලෝකෙට විහිළුවක් කියලා. ඉතින් මේ නිසා මේක තාමත්ම අනගාරුදායක අවස්ථාවක්. අපි නැවතත් කියන්නේ මේ අවස්ථාවේදී උපාධි අභිරත්න කොමිසමේ වාර්තාව කුණුකුඩියට යවිය යුතුයි. ඒක අරන් තවත් කතා කරොත් එහෙම මං හිතන්නේ මහා විශාල විනහියක් මේ රටේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි කියනවා ගරු අධිකරණයේ කෙරෙහි අපි විශාල විශ්වාසයක් තියෙනවා. ඒ වගේම අපේ අධිකරණයේ මේ නැයත වකවානුවතුල ලෝකයේම ගෞරවයට පාත් වෙච්ච අධිකරණයක්. ඒ නිසා අධිකරණයේ ගෞරවය රැකගන්න අවශ්‍යයි. ලෝකයේ ගෞරවය අපි රැකගන්න අවශ්‍යයි. ඒ නිසා මෙතෙන්දී අපි මේ මල්ලෝභී කීපදෙනෙකු කියන්නේ මේ අවස්ථාවේදී රටට ගිනි තියන්න එපා කියලා. ඒ කීප දෙනෙකුට රට ගිනි තියාලේ කමන්නේ නැහැ. තමන්ගේ පදවිතාන අන්තරන් මේ බලේ තියාගන්න පුළුවන් නම් අසීමිත කාලයකට රාජ්‍යාණ්ඩුවක් ඇති කරන්න ඒගොල්ලන්ට මහ ජනතාවන මුණවත් තමයි. ඉතින් අපි මේ අදහස් පළ කරන්නේ බොහොම සද්භාවයෙන්. ඒ වගේ අපි මේ රටේ මීදන් වෙන්න බලාපොරොත්තු වෙන මිනිස්සු. ඒ අය වශයෙන් අපි ගෞරවනීය සෝවිත් ස්වාමීන් වහන්සේ පැතු ඒ යුක්තිගරුක නීතිගරුක සාධාරණ සමාජයේ වීකිරීම තමයි අපේ පරමාර්ථය. එහෙම නැතුව වෙන කිසිම පරමාර්ථයක් අපේ නැහැ. ඒ වගේම මේ පුවත්පත් සාකච්ඡාව කරන මේ ඔක්කොම වැරදි ආණ්ඩුවට පටවන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා තමයි අපි ගුරේන්ද්‍රම කියන මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ මුළු ජාතික එකඟතාවයේ ජාතික සමගිය. ඒ නිසා මම විශ්වාස කරනවා ප්‍රාර්ථනා කරනවා මේ රටේ නායකින්ට මේ රටේ ජනතාවට අපිට මේ අවස්ථාවේ රට ගැන හිතලා මේ රට මහා ගින්නෙන් මහ විනාශයෙන් මුදා ගන්න අපි එකත් එක්සත් වෙමු. අපි සමග වෙමු. ඒ වගේම මේ පරිගැණි නවත්තලා අපේ ජනතාවට අපි උතුම් ඉෂ්ට කරමු කියන මේ ආයතනය මේ අවස්ථාවේදී සාධාරණ සමාජයක් සඳහා
ජාතික ව්‍යාපාර වීමෙන් අපි වෙනස්තාවයකට බොහොම සුදුසු